මේ රාජ්‍ය පාලනයට සුදුස්ස කවුද කියන එක. ගැන්නේ එකක් තමයි ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න. ද හේතුව පාලකයාගේ අවශ්‍යතාව වෙනුවෙන් නෙමෙයිනේ රාජ්‍යයේ නායකයා බැඳිහත් වෙන්න ඕන, මහජනයාගේ ප්‍රශ්න වෙනුවෙන්. ඉතින් පහුගිය කාලයක් අපි දැක්කේ නැහැ පාලකයෝ බිහි වෙනවා, එයා මෙයා රකින්නවා, මෙයා එයා රකින්නවා, අර හොරා මේ හොරා රකින්නවා. සමහරු රාජ්‍යයේ නායකයෝ වුණාම දැන් අපි සම්බුද්ධ ශාසනය සංස්කෘතිය වසර 2500ක ඒ බෞද්ධ උරුමය තියෙන රටක්නේ. එතකොට මහානායක හාමුදුරුවෝ බැහැ දැකලා වැඩක් නැහැ රාජ්‍ය නායකයෝ මේ මාධ්‍යයට පේන්න. හරි, ඒ බෞද්ධකම තියෙන්න ඕන හදවතින්ම. හරි, හෘද සාක්ෂියට එකඟව. හරි, මොකද මේ පළවෙනි එක සම්බුද්ධ ශාසනයත් එක්ක ගොඩනැගිච්ච රටක්. ඉතින් ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තොත් ජනතා ප්‍රශ්න. දැන් රට කිසිම වියදකින් උඩට ඇවිල්ලා නැහැනේ, තව තවත් ප්‍රපාතයට යනවා. හරි, ජනතාව හිතනවා කවුරු හෝ මං හිතන්නේ අතිබහුතරයක් ජනතාව දන්නවා දිනෙන් දින අගාධයට යන්නේ කියලා. හැබැයි කවුරු හෝරේ හිතනවා නම් මේ පැලැස්තර දාලා යන්න පුළුවන් කියලා නැහැ. මේ විදියට ගියොත් 20:48 රට ගොඩ ගන්න තියා ඔය ඉන්න මිනිස්සු කොහෙද කියලාත් නැහැ. හරි, මැරිච්ච තැන්වල ගස් පැලවෙලා තියෙයි. හැබැයි රට අරාජික වෙයි මේ විදියට යන්න ගියොත්. හේතුව තමයි පසුගිය කාලේ ගත් තිබ්බ ණය ඩොලර් බිලියන 80යි දැන් 105කට වැඩි වෙලා. හරි, මිනිස්සුන්ගෙන් බදු ගන්නවා, අනිත් පැත්තෙන් ණය ගෙවන්නේ නැහැ, අනිත් පැත්තෙන් ණය අරන් ගොඩ වැඩි වෙලා මොකද්ද කරලා තියෙන්නේ? අඩු ගානේ දැන් රටක ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න නම් මධ්‍යහා සුළු කර්මාන්ත ගොඩ නැගෙන්න ඕනේ. ඒ මිනිස්සු අද වැටලා වැහිලා. ඒ මිනිස්සුන්ගේ ණය කපන්න ඕයිගෙන ආපු සල්ලි දුන්නද? නැහැ, සත පහක් දීලා නැහැ. ලෝකෙට කතා කරලා කිව්වා අපි ණය ගෙවන්නේ නැහැ කියලා පොළු තිබ්බා. දේශීය වශයෙන් ආණ්ඩුව තිබ්බ ණය ටික ප්‍රතිව්‍යුහගතකරණය කරගත්තා. හැබැයි අර ගමේ ඔබතුමාලා නිවසක් හදාගන්න ගත්තා නම් ඒකට ගිනි පොලියක් දාලා අද ඒ ණය ගෙවා ගන්න බැරුව මිනිස්සු අමාරුයි. වාහනයක ලීසින් එකක් ගත්තා නම් 130යි 32යි 40ට පොලිය ගිහිල්ලා ඒ මිනිස්සුන්ට ගෙවා ගන්න බැරුව අමාරුයි. අන්න ඒවට සහන දෙන්න එපැයි. එහෙම කිසිම වැඩ පුස්සාල් බෙදුවයි කියලා. හරි, පුස්සාල් බෙදුවයි කියලා. එහෙම නැත්තම් ජනතාව රවට්ටලා බොරු ඔය මේ එක එක මන්ත්‍රීවරුන්ට මුදල් හොයාගන්න එක පොඩි පොඩි කොන්තරත් කරයි කියලා. හරි, ඊට පස්සේ තෙල් ටික ගේනකොට ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නැතුව ඒකෙන් කුට්ටි කෑවයි කියලා. ගෑස් බෝතලේ ගේනකොට නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් නැතුව ඒකෙන් කොමිස් ගැහුවයි කියලා. ලෝකෙට ණය වෙලා මේ රට හදන්න බෑ. මේක තමයි යථාර්ථය. ඉතින් මේක වෙනස් වෙන්න ඕන. නෑ, දැන් ඒකනේ මම කිව්වේ. දැන් අපි මම මේ රටේ ජනතාව මා කෙරෙහි ලොකු විශ්වාසයක් තියෙනවා. මම වේදිකාවක නැගලා මේ පුද්ගලයාට ඡන්දය දෙන්න කියන්නේ මම අප වෙන්න එපයි. හරි, එතකොට මේක සුළුපටු තීන්දුවක් නෙමෙයි. මම අප වෙන්න ඕන මේ රට අවංකවම ගොඩ ගන්න පුද්ගලයෙකුට, නැතුව බල කෑදරයෙකුට නෙමෙයි. හරි, අපි කියමුකෝ කොහොම හරි සමහරු හිතන් ඉන්නවා මම මේ රටේ බලකාමීත්වය බල කෑදරකමත් එක්ක ජනාධිපති වෙන එක. එතනින් එහාට මේ රට ගෙනියන එක. හරි, සංස්කෘතිය, ආගම, ආර්ථිකය, හරි ගොඩ ගන්න වැඩපිළිවෙල, මේක පුළුවන්නේ. මේක මේ රට හදන්න පුළුවන්. හරි, එකක් තමයි ජනතාව වැඩ කරන්න ඕන. හරි, වසර කීපයක් රටේ වර්ජන නවතින්න ඕන. හරි, මේක හදන්න පුළුවන්. අධ්‍යාපනය අද සම්පූර්ණම කඩාවැටලා. හරි, සෞඛ්‍ය පැත්තේ අරාජික වෙලා මේක හදන්න පුළුවන්. ඇයි හදන්න බැරි? හැබැයි පෙට්ටි කඩයක්වත් කරපු නැති මිනිහෙකුට හදන්න බෑනේ. දැන් පෙට්ටි කඩේ සිල්ලර ගමේ සිල්ලර කඩේ මුදලාලි දන්නවා ගමේ ආර්ථික තත්ත්වය. ඒ වගේම ඔහු දන්නවා ඔහුට එන ආදායම සහ ඔහු ඒ සඳහා වියදම් කරන මුදල් ප්‍රමාණය, ඔහුගේ පවුලේ වියදමට ගන්න මුදල් ප්‍රමාණය. ඉතින් මෙහෙම දෙයක් නොදන්න මිනිහෙක් මිනිස්සු රට පාලනය කළා කවදාවත් රට ගොඩ ගන්න බෑ. මේක තමයි ඇත්ත කතාව. දැන් ඔබතුමා වක්‍රව කියනවා
ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙල සහ රජයේ වැඩ පිළිවෙල ඔබතුමා ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණටත් යම් කිසි ඔබතුමා වක්‍රව යම් චෝදනාවක් කෙරේ. ඉගෙන ඔබතුමා ඉදිරියේ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙනවා නැත්නම් කිසිම කෙනෙකුට, ඒකයි මං කිව්වේ ඔබතුමා නම් වශයෙන් කොහොම කිව්වත් කිසිම කෙනෙකුට තවම මම තීන්දුවක් කරලා නැහැ සහයෝගය දීම පිළිබඳව. මේක තමයි සම්පූර්ණ සත්‍ය. ඉතින් මේ එක දෙයක් මං කියන්න එපයි, මේ රටේ අති බහුතරයක් ජනතාව අතරමා, අති බහුතරයක් රටේ ජනතාව අතරමා, හරි මධ්‍ය වාමවාදී අතරමා. හරි හිතන්න එපා මේ ඔක්කොම ඡන්ද දෙන්න සූදානම් වෙලා ඉන්නවයි කියලා. නෑ, හරි විශ්වාසවන්ත ඊළඟ මේ රටේ රාජ්‍ය නායකය කරන්න පුළුවන් පුද්ගලයා පිළිබඳව රට හොයනවා. හරි ඒකට හේතුව තමයි මෙතෙක් පත්වෙච්ච නායකයෝ මොකද්ද කළේ? දැන් චන්ද්‍රිකා මැතිණියාව 1994 කිව්වේ මොකද්ද? ඒකාධිපති වියරුවක් එක්ක එන මේ විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරනවා, පාර්ලිමේන්තුවට වග කියන, ජනතාවට වග කියන අග්‍රාමාත්‍ය ක්‍රමයක් ගේනවා කිව්වා. 162ක් මිනිස්සු ඡන්දේ දුන්නා. මොකද්ද කරේ? ජනතාව රැවට්ටුවා. 2015 මොකද්ද කරේ? හරි විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරනවායි කියලා ඇවිල්ලා දෙන්න බලේ බෙදාගත්තා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි. ඊට පස්සේ අවුරුදු 5කට පාලනේ ඉඳ හදනවායි කියලා 5ට අඩු කළා. දැන් යනවා 6ක් ඉන්න පුළුවන්ද බලන්නනේ. දැන් මේක සදාචාරයක් ඇතුව කළ හැකි වැඩක්ද? 5ට අඩු කරේ කවුද? 5ට අඩු කරේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි. හැබැයි 5ට අඩු කරපු මෛත්‍රීපාල සිරිසේනත් 2019 යනවා 6ක් ඉන්න බැයිද කියලා අහන්න ගරු අධිකරණයට. දැන් ඒකම නෙමෙයිද, ඒ ව්‍යවස්ථා සංශෝධනයට හවුල් වෙච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ එක එක කෙනා දාලා හොයන්නේ. හරි එක එක මුට්ටි දාලා බලන්නේ නේ. ඒක නිසා මේ ව්‍යවස්ථා සංශෝධන හැමදාම සිද්ධ වුණේ තමාගේ බලය තර කරගන්න මිසක් ජනතාව දුන්න වරමින්, ඒ වගේම ව්‍යවස්ථාවට ගෙනාපු සංශෝධන වලින් තමා තර වුණා මිසක් ජනතාවට වෙච්ච සෙතක් නැහැ.